නේ. එතකොට එහෙම නේද කියන්න ඕනේ? ඔව් එහෙම තමයි කියන්න ඕනේ. මේ පුංචි උපාසකයාට වෙන්නේ ඔබලගේ ආදරණීය ගුරුවරිය ඈ ආයේෂා ටීචර්, ඒ වගේම මොනිෂා ටීචර්, ඒ වගේම අර ටීචර්ගේ අම්මා, ඒ වගේම තව ඔබලගේ යාළුවන්ගේ අම්මලා දෙන්නෙක් උදව්වයි දෙන්නේ. එහෙනම් අපි කොහොමනම් පන්සල් සමාදන් වෙන්නේ හොඳයි නේද? පුළුවන් නේද කොරම? විදක්ෂය කොහොමද වුණේ? එහෙනම් ලස්සනට ඉඳගන්න කොහොමද ඉන්නේ? ලස්සනට ඉඳගන්න කොහොමද? ඕකමනේ ඉඳගන්න. ඕකමනේ. අකුරේ අමාරුම ඉඳගන්න. හරි. කොබලන්න කොහොමද කොහොමද ඉඳගන්න? මෙන්න මෙයා වගේ ඉඳගන්න කොහොමද? ඈ? ආ ඕකමනේ. ඕකමනේ. මෙයයි නෝගාගේ යාළුවෙන් දෙන්නේ. ඔයගොල්ලෝ කොහොම මේ අපේ දූල චුටි දූල මේ දුව ඉන්නවා නේද? එකක් ඉඳගෙන ඉතින් කොහොම ඉඳගෙන ඉන්නේ දී වැරදි. අස්සල් ඉඳගෙන ඇඳුම හදාගන්න හොඳ ඇඳුම හදාගන්න හොඳට ලස්සන ඉඳගන්න. කෝ කකුල් දෙක දෙකට ලස්සන ගවාගෙන ඉඳගන්න. දිගහැරෙන්නේ නෑ. ඉපැත්තට නවා ගන්න මේ විදිහට. කෝ බලන්න හොඳයි. ගොඩක් හොඳයි. දැන් මේ සිල්මෑණියන් වහන්සේ දිහා බලන්න කොමනාම දැන් අපි පන්සිල් සමාදන් වෙන්නේ. හරිද? ඊළඟ ඔක්කොම සාදු නාදිය පවත්වා ගන්න. ඉන්න නමස්කාරය කියන්න ඔක්කොම මේ හිරය මා
Majjhapamadattana Veeramani Sikkhapadam Samadhiyami දැන් පුසා අපිට අපි යන්නේ දැන් මොනවද කියන්නේ ආ කියන්න බලන්න ඕගොල්ලෝ මොකද ඈ පන්සිල් සමාදන් වුණානේ අපි දැන් පුසා අපිට දැන් බලන්න ඈ එන්නේ නැහැ මම සුවඳ ඒක ඔබලන්ගේ අර ටීචර් ඒක කරන්නේ මම ඉන්නේ නේද දැන් අපි කරන්නේ මොකක්ද දන්නවද දැන් ඔයගොල්ලෝ ඔක්කොටම දැන් හැමදාම ඔයගොල්ලෝ කොයි දිටුමුදියේ ඉන්නවද නෑ මොකද වෙන්නේ නෑ අද දැන් ඔක්කොම අත පල හැදලා ඔන්න දැන් මම කියන එක හදන්න ඕනේ දැන් ඔක්කොටම මොනවද ඉගෙන ගන්න පුළුවන් විදියට හොඳට තේරෙන විදිහට ඈ හොඳ වැඩ කරන්න ඕන කියලා ලස්සන බණ කතාවක් කියලා දෙනවා. සිල්මෙන් මහන්සියාවේ ඔයගලන්ට බණ කතාවක් කියලා දෙන්න. තේරුණානේ? ඒ බණ කතාව කියන්නේ ඉතින් සිල්මෙන් මහන්සී ප්‍රශ්න දෙකක් අහනවා. හරියටම බොරු කියන්නේ නැතුව ඇත්තටම උත්තර දෙන්න ඕන. බොරු කියන්න බෑ හොඳේ ඇත්තම උත්තර දෙන්න ඕන. අද කවුද ඉදරින් එනකොට අම්මට වැඳලා ආවා. අර අත උස්සපු නැති කට්ටියයි වැඳෙන්නේ නැත්තේ. අමතක වුණාද? ආ තමයි තමයි. ඇත්ත කතා කරන්න ඕනේ. කවුද තාත්තට වැඳලා ආවේ? ආ හරි හරි තමයි. හරි හරි හරි. ආයේ මීට පස්සේ දැන් අත පල්ලයට ගන්න. දැන් ඔන්න සිල්මේනියන් වහන්සේ කෙනෙක් හොඳට මතක තියාගන්න ඕනේ. මීට පස්සේ අදින් පස්සේ අම්මට හරි තාත්තට හරි වැඳලා එන්න අමතක කරන්න එපා. අපේ තාත්තා වැඩට යන ඉස්සෙල්ලා පුළුවන් නේද තාත්තට වදින්න? ආ අන්න අද මතක තියාගන්න ඈ. දැන් හරි. දැන් ඔක්කොමල එකෙන් පාස්. ඔක්කොමල පාස්. බොරු කිව්වනේ ඔක්කොමලම ඇත්තටම උත්තර දුන්නා. ඔක්කොම මොකද? සිල්වලයින් වෙන පාසක ඉන්න සේරම චූටි ගුවලා පුතාට ඔක්කොම හොඳයි. අන්න දව එකක් අහන්න. කවුද දැන් ටීචර් වෙන්නේ එන්නකොට මාබු ගවම්ම? අර තව මාමා කෙනෙකුත් ඉන්නනේ දෙහා පැත්තේ. මාමාත් උදව් කරනවා නේද ඔක්කොටම? වැන්දද? වැන්දද කියන්නේ? එතකොට අත්තම්ම කෙනෙකුත් ඉන්න හොඳ අත්තම්ම කෙනෙක්. ඒක තව ටීචර් කෙනෙක් ඉන්න. ඔක්කොටම වැන්දද? ඔක්කොම දැන් ඔන්න අමතක කරන්න බෑ තාත්තා වැඩට යන්නේ ඉතල වඳින්න අමතක කරන්න බෑ හොඳේ දැන් එහෙනම් හොඳම හොඳ ළමයි කියලා තමයි මම කතාව බලන්නේ හොඳට හගෙන ඉන්න ඕනේ මමත් අහනවා ප්‍රශ්න කතා කරලා හරිද කතා කරලා ප්‍රශ්න දෙන්න ලස්සනට වාඩි වෙන්න අපු ඔක්කොම නම් හොඳට වාඩි වෙන්න මේ කතාව අහන්න වාඩි වෙන්න වාඩි වෙන්න කොහොම හොඳයි ධාම හොඳ ළමයි කියලා දෙම මුද ගන්න ඕනේ. දැන් මොන සාදු කාර්යයක් ඉන්නේ? ඔන්නේ නම් කතාව අහන්නේ. ඉස්සර කාලේ උගල වගේ චූටි අය යනවා ගෙදරි. ඒ ටීචර්ගේ ගෙදර ඉඳගෙන තමයි ඉගෙන ගන්න ඕනේ. ගෙදර ඇවිල්ලා අපා ඉස්කෝලේ යන්න බෑ.
ඉස්සර කාල ගොඩාක් ඉස්සර කාලේ. එහෙමද? එන්න දැන් කතා කරන්න බෑ දැන් අහගෙන ඉන්නවද කතාව. දැන් ඔයගලන්ට දේසීනේ ගෙදර ඉඳලා ටීචර් ළඟට ඇවිල්ලා ඉගෙනගෙන අපව ගෙදර ගියාට ඒ ඉස්සර කාලේ එහෙම ගෙදර යන්න බෑ. ටීචර් ගෙදර නැවතිලා ඉන්න ඕන කොහොමද? කොහොමද නැවතිලා ඉන්න ඕන? ටීචර් ගෙදර නැවතිලා ඉන්න ඕන කොහෙද? ටීචර් ගෙදරට එන්නේ ඕගොල්ලෝ වගේ චූටි පුතෙක් එන්නේ. ටීචර්ගෙන් ගෙදර යනකොට අර මාමා වගේ ලොකු වෙලා තමයි යන්නේ. එතකන් ටීචර් ගෙදර ඉන්න ඕන. එහෙමද? ළඟත් නෙමෙයි ගෙදර තියෙන්නේ ඈත. ටීචර් ඉන්නේ ගොඩාක් ඈත. අම්මලා ඉන්නේ ගොඩාක් ඈත. ඉඳ ගෙදරින්දල ඉස්කෝලේ එන්න බෑ. තේරුණාද? මම තේරුණානේ හොඳට. ආ. ඔන්න දැන් අහගන්න. දැන් ටීචර් ගෙදර ඉන්නකොට ටීචර් වැඩ කරලා දෙන්නත් ඕන. මොනවද ටීචර් කරලා දෙන්නේ වැඩ? දැන් ගොඩාක් දෙනුත් උයන්ද පැතිච්ච. ඒතර මොනවද කරන්නේ? පොල් ගාලා දෙන්නත් ඕන. මොනවද? පොල්. ආ, පොල් ගාලා දෙන්නත් ඕන. දැන් කියලා දී හොඳට අහගෙන ඉන්න. ඒතර කොහමද කතා කරනකොට සිම්මෙන් යනවා හරිද තේරෙන්නේ නැහැ නේ. මං කියලා දී හොඳට අහගෙන ඉන්න. හරිද? පොල් ගාලා දෙන්න ඕන. නිදුල අතු ගාලා දෙන්න ඕන. එළවලු කපලා දෙන්න ඕන. ඔක්කොම ටීචර් ගන්න දෙන්න. ඇයි ඉතින් 25ක් විතර ඔයගොල්ලෝ වගේ ගොඩක් ඉන්නකොට කොහොමද ටීචර් තනියම උයන්නේ? බෑනේ නේද? දැන් මේ කතාව තහගම්කෝ ඉස්සෙල්ලම් මං අන්තිමට අහන අම්මට වැඩ කර දුන්නේ කවුද කියලා. එතකන් දැන් කතාව මෙතනින් අපට කලක් ගන්න පොලෙන් ගන්න තියෙනවා. මොන දියුණු
ඔරෙන් කනවා කියලා ටීචර් කිව්වා. ඉතින් ඕගොල්ලෝ මොනවා හරි නරක වැඩ කරනකොට ටීචර් මේ ඉන්න ආයේෂා ටීචර් කියනවද නැද්ද? කියනවනේ නේද? කියනවනේ. ඒකට ටීචර් මොකද කරන්නේ? ගානවද ඔයගොල්ලන්ට? ඕකුව කරන් ගහගෙන ගන්න එනවා නෑ. ආයි කරන්න එපා කියලා අතේ මොකුවට දාලා කියනවනේ. ආයි කරන්න. ඒක කියනකොට ආයි කරන්නේ නෑ නේ. ගිහිල්ලා
ගීත කිව්වා මම නීදා ඔයාට අහලා හැදුවේ නැත්තම්
ඒක කරන්නේ සතුටු කරන්නේ
എന്റെ പോയ മേരുണ്ട്